උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඇඳිරි නීතියේ වෙනසක් පැයක සහනයක් ලීසින් වාහන සඳහා දුන් සහන ක්‍රියාත්මක වන්නේ දැයි රජය විමසිල්ලෙන් ලීසින් ආයතන පිළිබඳව ජනපති දුන් නියෝග පොලිසිය ක්‍රියාත්මක කිරීම ආරම්භයි හම්වැල්ලේ වෙඩි තැබීමක් වැලිමඩ පුද්ගල ඝාතනයක් රට තුල අපරාධ රැල්ලක් නිර්මාණය වෙලා සජිත් කියයි නිවාස ඉදිකිරීමේදී අගමැතිගෙන් නව සැලසුම් එක්සත් ජාතික පක්ෂය තුල සහ රාජ්‍ය තුල ඇත්තේ ඒකාධිපති පාලනයක් හරින් කියයි ත්‍රිකුණාමලයේ ගොවීන්ට එල්ල වූ ෂණික ප්‍රහාරය දැන් දේශීය පුවත් ලිසින් පහසුකම් යටතේ වාහන මිලට කින ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලින්ගේ වාහන අත්පත් කර ගැනීමට ලිසින් සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ ලබා නොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩපරණ පොලිස්පති සේටේ වික්‍රමරත්න මහතාට ඊයේ දින උපදෙස් ලබා දුන්නා. යනුව ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාද මාධ්‍යට විශේෂ නිවේදනයක් स्थान එසේමම සහන කාලය තුලදී වාරික ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් අත්පත් කරගනු ලබන වාහන සම්බන්ධව පොලිසිය වෙත පැමිණිලි ලැබුණහොත් එම පැමිණිලි සටහන් කර ලංකා දඬ නීති සංග්‍රහය අනුව සොරකම හෝ කොල්ලකෑම යන වැරදි යටතේ විමර්ශනය කර අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් වාහන අත්පත් කර ගැනීමෙන් පසුව ලීසින් සමාගම් හෝ වෙනත් මූල්‍ය සමාගම් විසින් පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණියහොත් එම පැමිණිලි වලට අදාළ වාහන සම්බන්ධවද නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ නීතිය යටතේ देशपालन वेदिका ලීසින් කම්පැනි මොකද කරන්නේ එතකොට ලීසින් කම්පැනි වාහනේට මුදල් සම්බු වෙන්නේ නැහැ ආණ්ඩුවෙන් ලීසින් කම්පැනි වලට සාහනයක් දෙන්නේ නැහැ ලීසින් කම්පැනි වැඩ කරන මිනිස්සුගේ පඩි ගෙවන්න විදියකුත් නැහැ ලීසින් වාහනයක් සීස් කරන්න දුන්නා කම මිනිස්සු මොකද කියන්නේ ලීසින් කාරට ගහනවා සල්ලි ඉල්ලන්න ආව මේ රටේ අනවශ්‍ය ප්‍රශ්නයක් මිනිස්සු අතර ඇති කරනවා ගොන් කතානේ दर्शन समागम प्रबल नियम संपूर्ण
පසුගිය දසවනදා මිරිහන ප්‍රදේශයේ පිහිටි කල්පතු සමාගමක් ඉදිරිපිටදී අමානුෂික ලෙස පහර කැමකට ලක් වී ජීවිතක්ෂයටපත් වූ ජාතික ත්‍රිරත්න සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විට ඒ මහතාගේ දේහය කැස්බෑවේ තනායම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් අද දිනේ පැමිණ සිටියා. මෙම ඝාතන සිද්ධියට අදාළ මූල්‍ය සමාගම සහ එහි හිමිකරු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලුම සැකකරුවන් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් සමස්ත ලංකා ත්‍රිරත්න රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය හමුවලට එක්වමින් ඉල්ලා සිටියා. පිරිසක් වෙනුවෙන් මෙවන් ආකාරයේ අකටයුතු දේවල් වෙමින් මෙවන් ආකාරයේ ජීවිත පූජා කිරීමට සිද්ධ වෙනවා නම් මේ වෘත්ති කියන්නේ මේ වෘත්තියට ඇති తত্ত্বය කුමක්ද? ඉතින් මේ පිරිස පිළිබඳව මීට වඩා දැඩිව රජයක් කල්පනා කළ යුතුව පවතිනවා. මීට වඩා වගකීමෙන් කටයුතු කරන්නට කියන බව නැවතත් මතක් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනකොට මෙවැරි මර ප්‍රහාර එල්ල වෙන එක පිළිකුලෙන් යුතුව අපි හෙලා දකිනවා. රජය මේ පිළිබඳව සොයා බලා මහබැංකුවේ ලියාපදිංචි නැති සියලුම මූල්‍ය සමාගම් වලට විරුද්ධව නඩු පවන ලෙසත් ඔවුන් මේ ලංකාවෙන් ඔවුන්ගේ මූල්‍ය කටයුතු තහනම් කරන ලෙසත් ජනාධිපතිතුමා ප්‍රමුඛ අගමැතිතුමාගෙන් රජයෙන් අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කර මේට සම්බන්ධ වන සියලු දෙනාට දෙන්ඩෝනේ උපරිම දැඩි දඬුවම ලබා දී සුනිල් ජයවර්ධන මහතාට සාධාරණයේ ඉෂ්ට කරන ලෙස. තාම අමානුෂික විදිහට තැන් තැන් වල මිනිස්සු ඝාතනය වෙන්න මේ වෙනකොට රටේ පටන් අරගෙන තියෙනවා. අපි දැක්ක දැන් සුනිල් ජයවර්ධන විතරක් නෙමෙයි නිරන්තරයෙන් ජනාධිපතිවරයා ගැවසෙන ජනාධිපතිවරයා ජීවත් වෙන මේ නිදහස් චතුරස්ත්‍රය ආසන්නයේත් මිනිස්සු මැරලා ඉන්න විදිහ අපි දැක්ක දැන් ප්‍රධාන කතාව තමයි සුනිල් ජයවර්ධන ත්‍රිරෝද්‍රත් සංගමේ සභාපති සුනිල් ජයවර්ධන ඊටාම ප්‍රසිද්ධියේ ඝාතනයට ලක් වෙනවා නගරබද ප්‍රදේශයකදී ලීසින් සමාගමක් ඉදිරිපිටදී අපි අහන්න තියෙන්නේ දැන් මේ විදිහට මිනිස්සු තැන් තැන්වල ඝාතනය වෙනවා නම් මේ විදිහට මිනිස්සු තැන් තැන්වල ඝාතනය වෙනවා රජයට ආණ්ඩුවට ඒවා වළක්ව ගන්න පුළුවන් කමක් නැහැ එහෙම ඌමනාවක් නැති ආකාරයක් තමයි ඊට පේන්නේ යන්නේ එමෙන්ම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මූල්‍ය සමාගම 41ක එකතුවකින් සතුම් බ්ලක් ද ෆිනෑන්ස් හවුස් ඇසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා ආයතනයේද පවසන්නේ මෙම වංචනික මූල්‍ය ආයතනය විසින් සිදු කරන ලද ක්‍රියාව සහ ඒ හේතුයි නැති වූ මෙම ඛේදනීය තත්වය තරයේ හෙලා දකින බවයි 2020 ජූනි මාස 10 වන දින ඇති වූ සිදුවීම අප සංගමය විසින් හෙලා දකින අතර අදාළ සිදුවීමට මූලික වූ ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් නොවේ මහා බැංකුවේ ලියාපදිංචි සියලු මූලික සමාගම් මෙවන විටත් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිකුත් කරන ලැබූ චක්‍රයකට අනුව මාස 2 මාස 3 මාස 6 කාල වකවානුව සඳහා අදාළ ගනුදෙනු කරුවන්ට ණය සාන කාලය ලබා දී ඇත හංගවන්න ප්‍රදේශයේදී ත්‍රිරුත්‍රත රේදුරු පිට වෙඩි තබා පුත්කලයක පලාකුසති බව පොලිස් මාත්‍ය කොටාශයේ පවසනවා. මේ අතර වැලිමඩ ප්‍රදේශයේදීද පුත්කලයකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනයක් සිදු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හංගවැල්ලේ පොලිස් වසමේ එළමලවල ප්‍රදේශයේදී ත්‍රිරෝත්‍රත රියදුරෙකුට යතුරුපැදියකින් පැමිණි පුත්කලයක විසින් වෙඩිතබා පලාකුස් තිබෙනවා. ඊයේ පසුවරු 6-7 අතර කාල සීමාවේදී මෙම වෙඩිතැබීම සිදු වෙති බවටයි පොලිසිය සඳහන් කළේ. තුවාලකරු වයස අවුරුදු 34ක් වූ වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝත්‍රත රියදුරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කරවා තිබෙනවා. क्या
මෙතර ඊයේ දින 10වල් 12:30ට පමණ වැලිමඩ පොලිස් වසමේ නුගතලාව ප්‍රදේශයේදී පුත්කලයකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට වැලිමඩ පොලිසිය සඳහන් කළා. මරණකරු වයස අවුරුදු 60ක් වූ ජයසූරිය මවත නුගතලාව ලිපිණියේ පදිංචි කරුවේ. මියගිය පුත්කලයා එක් දරුපියෙකු වන අතර විශ්‍රාමික ගුරුවරයෙකු බව අප වාර්තාකරු සඳහන් කළා. නිවසෙන් නිවසින් බැහැරව සිටි අවස්ථාවේදී මෙම ඝාතනය සිදු ඇති බවටයි අනාවරණය වුණේ. මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර මෘත ශරීරාකාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කළා. සිද්ධියට සැකපිට මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර වැලිමඩ පොලිසිය මගින් මේ වන විට වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සෑමතකින්ම රට තුල රාජ්‍ය පාලනය දැඩි ලෙස පරිහානියට ලක්ව ඇති බවත් රට තුල අපරාධ රැල්ලක් නිර්මාණය වී ඇති බවත් සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද පැවති මාධ්‍ය හමුවකදී රට තුල පවතින දුර්වල රාජ්‍ය පාලනය තුල අද රට පුරාවටම අවුල් වියවුල් රසක් නිර්මාණය වෙලා එක පැත්තකින් බැලුවහම රට තුල කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනවා අපරාධ රැල්ලකුත් ක්‍රියාත්මක වෙලා ජීවිත හානි මිනිස් ඝාතන සිදු වෙනවා තවත් පැත්තකින් මේ රටේ ජනතාවට පවතින ආර්ථික තත්ත්වය තුල ඉතාමත්ම පීඩිත ඒ වගේම ඉතාමත්ම අහිතකර ආර්ථික වාතාවරණයක් තුල ජීවත් වන්නට සිදු වෙලා තිබෙනවා මේ රටේ දසලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අතේ ප්‍රමාණවත් මුදල් නැහැ. ඒ අයට දරුපවුල් නඩත්තු කරන්නට හැකියාවක් නැහැ. එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නට හැකියාවක් නොමැති ලක්ෂ ගණනින් ජනතාව අපේ රටේ සිටිනවා. ඒ කණ්ඩායම් වලට සහන ලබා දෙන්නට වර්තමාන රජය කටයුතු කරලත් නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රය තුල අවුල් වියවුල් රසක් මාස 4ක උගන්වන්නට ඕන විෂයමාලාව මාසකින් උගන්වලා උසස් පෙළ විභාගයේ පවත්වන්නට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දුව කළා තිබේ. හැම අතකින්ම බැලුවහම අපේ රට තුල රාජ්‍ය පාලනයේ මනුස්සකම කේන්ද්‍ර කරගෙන මේ පාලන කටයුතු ක්‍රියාත්මක වීම නතර වෙලා තිබෙනවා. ඉදිරියේදී නගරේ බැහැර නිවාස ඉදිකිරීම නව සැලැස්මක් අනුව සිදු විය යුතු බවත් එහිදී පාරිසරික හානියක් සිදු නොවිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. යරලිය ගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිලධාරීන් අතර සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්තුණා. එහිදී ඉදිරියේදී නගරයෙන් බැහැර නිවාස ඉදිකිරීම නව සැලැස්මකට අනුව සිදු යුතු බවටත් එහිදී පාරිසරික හානිය අවබෝධ ලෙස නිවාස ගම්මාන ඉදිකිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති මෙහිදී හඳුන්වා දුන්නා. ඒ අනුව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යටතේ ක්‍රියාත්මක කරන ලද ඔබට ගයක් රටට හෙටක් නිවාස වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. නිවාස සංවර්ධන අධිකාරිය සමාජිකින් විසින් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2.5ක මුදල් පරිත්‍යාගයක්ද මෙහිදී සිදු කරනු ලැබුවා. මේ මොහොතවර අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සභාපති රේණුක පෙරේරා ඇතුළු මහත්ම මහත්මින් පිරිසක් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂය තුල මෙන්ම රට තුලද ක්‍රියාත්මක වන්නේ ඒකාධිපතිත්වයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරිම් ප්‍රනාන්දු මහතා පවසනවා. එයද සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අපේ බලවේගය තුල නිදහස තියෙන ඕනම කෙනෙක්ට. ඒ කියන්නේ ගැට ගහලා බය කරලා සල්ලි දෙනවා කියලා ඡන්දි ඉල්ලපන් කියලා එහෙම නැත්නම් බෙල්ල කැපිලෑයි කියලා බය වෙන්න ඕනේ නැහැ. නාම යෝජනාවට අත්සන් කරන්න පුළුවන්. ඕන් නැත්නම් ඉල්ලන්න නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි සමීජන බලවේගයේ සමගිය. ඒක නොතේරෙන මිනිසුන්ට තමයි ඔකට ප්‍රශ්නයක් තියෙන්නේ. ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ මේ රට මේ වෙලාවට වෙලාගෙන ඉන්නේ බොරුව. බොරුවෙන් මිනිසුන්ව වෙලාගෙන ජයග්‍රහණ කරපු මැතිවරණයක් තමයි නොවැම්බර් 16 දින මේ පෞගේ මාස ආයට මේක සම්පූර්ණ අපිට ඇත්ත එළි වෙන්න පටන් ගන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඇත්ත දිනමු කියන කැම්පේන් එක තමයි අපේ ප්‍රධාන තේමාව දිනමු. දිනමු කීම තුල ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ මේ මාස 6ට මේ රටේ මුණතරම් බොරු කිව්වද. ඒ නිසා ඇත්ත දිනන්න ඕනේ නැද්ද කියලා අපි ජනතාවගෙන් අහනවා. ඇත්ත කියන එක එලවලා ගිහිල්ලා අල්ලලා දිනන්න ඕන එකක් මිනිස්සු විසින්. ඒක දිනමු කියලා අපි කියන්නේ මිනිසු දිනන්නේ නෑ. මේ වෙලාවෙක පවුලක් පමණක් ජයග්‍රහණය කිරීමක් කරන බව අපිට පැහැදිලිව පේනවා. මේ අයියා මල්ලි මල්ලි අයියා අයියා පුතා අයියාගේ බාප්පගේ පුතා අක්කාගේ පුතා නැන්දාගේ පුතා ඔක්කොම ගෙනලා තමන්ගේ එක පවුලක් ගෙනලා රට කරන්න එන මේක
බොරුව දිනවනවාද එහෙම නැත්නම් ඇත්ත දිනවනවාද කියන එක ජනතාවට බාර කරනවා. අපි ලොකු විශ්වාසයක් තියෙනවා. ඔය සිරිකොත ගැන නම් අපි ඇත්තට කලබල වෙන්නේ නැහැ. සිරිකොත කියන්නේ ඇත්ත වශයෙන්ම හුදෙක්ම බිල්ඩිමක් පමණයි. එතන ජනමතයක් නැහැ. ඉතින් අපි තව තවත් ඒකාධිපතියෙක්ට පක්ෂය ඇතුළත් යට වෙනවද? එහෙම නැත්නම් රට ඇතුළත් ඒකාධිපතියෙක්ට යට වෙනවද? ඒකාධිපති පවුලකට යට වෙනවද? නැහැ. අපි සාමාන්‍ය මිනිස්සු හැටියට එක එක ස්තරයන් වලින් සමාජයේ ආපු මිනිස්සු හැටියට අපි සූදානම් වෙනවා ඇත්ත කියලා මිනිසුන්ට ඇත්ත දිනවන්න පාරට බහින්. එලෙන්තන බාහමතිවරණයේදී ශ්‍රී ලංකාව පොදු ජන පෙරමුණට අභියෝග කිරීම සඳහා කිසිදු දේශපාලන පක්ෂයක් නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපේ රටේ ජනතාව මේ වෙනකොට සැදී පැහැදී ඉන්නවා නොවැම්බර් මාසේ 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දීපු ජයග්‍රහණය නැවත සහතික කිරීම අනුමත කිරීමට මේ මහමැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුවක් අගෝස්තු මාසේ 5 වෙනිදා මැතිවරණයෙන් පස්සේ බිහි වෙනවා. එයින්ද වෙනත් ආණ්ඩු පැමිණීම සම්බන්ධයෙන් මාතෘකාවක්වත් කතා කිරීමට අවශ්‍ය නැහැ. මොකද අද මැතිවරණ බිමේ තරංග දෙන්න කිසිම දේශපාලන පක්ෂයකට බැරි වෙලා තියෙනවා පොහොට්ටුවට අභියෝගයක් කරන්න පුළුවන් කිසිම දේශපාලන පක්ෂයක්වත් කිසිම දේශපාලන නායකයෙක්වත් වෙනත් දේශපාලන කණ්ඩායමක්වත් අද බිම් මට්ටමේ නැහැ. මේ මැතිවරණය ඇතුළත හෝ සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීම තමයි විපක්ෂයේ එකම ප්‍රාර්ථනාව. ඒ වෙනුවෙන් තමයි යාලගේ සියලු වැඩ කටයුතු සහ අදහස් ප්‍රකාශ කිරීම සිදු වෙන්නේ. විපක්ෂයට අපි මතක් කරලා දෙන්න ඕනි. ඔව් අසීරුතා තියෙනවා. ඒ සියල්ලෙන් මුදවා ගැනීමේ හැකියාව තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට. ජනතා විරෝධය මර්ධනය කිරීමට රජය නිරෝධායන නීතිය භාවිතා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසි අලපතුමල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍යවේදක අදහස් දක්වමින් ඉතාමත් කැත ආකාරයෙන් මේ උද්ඝෝෂණේ මර්ධනය කළා. විශේෂයෙන් මේ සාමකාමී උද්ඝෝෂකයන්ව විසුරුලා දාන තැනට අද මේ රජය පත් වෙලා තියෙනවා. නිරෝධායන නීතිය ඉතාමත් කැත විදියට අද පාවිච්චි කරනවා. සමහර මලගෙවල් වල දහස් ගණන් සෙනග හිටියා. ජනතාවගේ විරෝධය මර්ධනය කරන්න අද රජය මේ නිරෝධායන නීතිය පාවිච්චි කරනවා කියන එක තමයි පැහැදිලි. රටේ ජනතාවට ජාතික ආරක්ෂාව ආරක්ෂාව ලබා දෙනවා කියලා ආපු රජය මේ වන විට ලීසින් කම්පැනි හරහා සිවිල් සංගමේ සභාපතිව අපි ඉතාමත් කනගාටු වෙනවා. මහා පාරේ මරලා දාන තැනට අද ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව විශාල වැඩපිළිවෙලක් රජයේ ක්‍රියාත්මක කරනවා. ඒකට හොඳම උදාහරණය තමයි මැතිවරණ කොමිෂම. මැතිවරණ කොමිෂම මේ රටේ ජනතාව ගැන හිතලා තමන් ස්වාධීනව කටයුතු කිරීමට විරුද්ධව රජය අද නොයෙකුත් ප්‍රකාශ කරමින් ඒ මැතිවරණ කොමිෂමේ සමාජිකයන් විශේෂයෙන් පූල් මහත්මයා ඇතුළු අනිකුත් කණ්ඩායමට විශාල බලපෑමක් අද රජයේ ක්‍රියාත්මක කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත් අනුතුරු තැනකට අද අවිල්ල තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගය තුල පවතින දේශපාලන අර්බුදයේ පිළිබඳව අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. මංගල මහත්තයා විලසිනින් තීන්දුවක් ගත්තේ තමනාසල ඉතන්නේ මොලේ නැතුව කියලා. එතෙම දන්නෝ එක්කිනට එන්න පුළුවන්. එතෙම ටෙලිෆෝන් එකේ ඉවත් උනේ ඒකෙන් ඉඳ. මොකද 6 වෙනිදා උදේට කවුරු හරි ටෙලිෆෝන් එක කරකවලා බලන්න නම්බරේ කරකවලා බලන්න. මොකද ඇහෙන පණවිඩේ දුරකථනය ක්‍රියා විරහිත කොට ඇත කරුණාකර පසු අමතන්න. සමගිය බිඳ දමන්න ලෑස්ති වෙන ඕන කෙනෙකුට මෙතනින් ස්වභාව ධර්මයා විසින් එළියට දානවා. ඒ නිසා මංගල සමර වීර ගියයි කියලා, ජෙනට් පණියන්දුව ගියයි කියලා අපට අඩුතරමින් අබමල් රේණුක තරමින්වත් මේක ඇඟට දැනෙන්නේ නැහැ. මේ සමගි ජන බලවේගය තුල ඉන්නේ සමගිය මුල් කොටගෙන ඒකායන අරමුණක් කොටගෙන ජනතාවගේ ආණ්ඩුවක් ලබන අගෝස්තු මාසේ 6 වෙනිදා උදේ වෙනකොට පිහිටවන්නයි කියන පණිවිඩය මේ රටේ ජනතාවට අපි ප්‍රකාශ කරන්න කැමතියි. මංගල සමරවීර ඇමතුමා ඉවත් වුණා. ඊට පස්සේ ගාල් එක්කෙනෙක් ඉවත් වුණා. රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන නිලුකායක නායක මහත්මියත් ඉවත් වුණා. Tamanta අත්වෙන්න යන දැවැන්ත අන්ත පරාජයේ මිදෙන්න තමයි මේ අය එක එක්කෙනා ඉවත් වෙන්නේ. සමගි ජන බලවේගයේ අපේක්ෂක ලයිස්තුවල අපේ එක්කෙනෙක් දෙන්නෙක් ඉවත් වුණාට අඩු වුණාට ඒකේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ සමගි ජන බලවේගයට නෙමෙයි. ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ආණ්ඩුවට. අපෙන් ඉවත් වෙන්න ඕන කුණ්ඩොඩු තියෙනවා ඒවා ඉවත් වෙන්න ඕන. ඒවා ඉවත් වුණාන් පස්සේ අපේ සමගි ජන බලවේගය ආයි මේ ගලන ගඟ ආයි නෑ කිසිම බාධාවකින් තොරව ඉදිරියටම යන්න අවස්ථාව ලැබෙනවා. මැතිවරණ කාලේ ටෙලිෆෝන් කරනවා කරනවා අලියට ඇහෙන්නේ. අලියා එක්කෝ අර බීරි අලියට වීණා ගහනවාද මන් දන්නේ නැහැ. මෙලෝඩියක් ඇහෙන්නේ නැහැ. මෙහෙන් ටෙලිෆෝන් කරනවා. එහෙන් ට්‍රීන් ට්‍රීන් ගානවා. අලියා ඇහුන්නේ නැහැ වගේ වෙනම පැත්තක යනවා. දවස ගානේ ඒකේ නාම යෝජනා දීපු අය එක එක කෙනා ඉල්ලාස් වෙනවා.
ඒක හරියට මම දකින්නේ අර පොල් ගහක වේලිච්ච පොල් වලක පොල් වැටෙනවා වගේ දැන්. tang tang ගා වැටෙනවා. දැන්ට තුනක් වැටුණා. පරණ පොලුත් වැටෙනවා, ඒ ඇති කලටිත් වැටෙනවා. දැන් ඕක අවසානයේ ඇටිත් වැටෙනවා. දෙනිත් පණියන්දුව මහත්මයාමයි එතුමාට විශාල විරෝධතාවයක් තිබ්බා ප්‍රාදේශීය සභාවල නගර සභාවල මන්ත්‍රීවරුන්ගේ. එතුමා ගියේකින් අපිට අද විශාල වාසියක් ඡන්ද වැඩිවීමක් වෙලා තියෙනවා. සමගි ජන බලවේගයේ මංගල සමරවීර මැතිතුමා එතුමා වෙන පක්ෂයකටවත් වෙන තැනකටවත් ගිහිල්ලා නැහැ. එතුමා පාර්ලිමේන්තු දේශපාලනයේ සමුවරන් සාමාන්‍ය සමාජ සේවා දේශපාලනය කරන්න එතුමා බලාපොරොත්තු වෙනවා. අද සජිත් ප්‍රේමදාස් මැතිතුමාගේ පක්ෂේ අපේක්ෂකයෝ ඉල්ලාස් වෙනවා. දිස්ත්‍රික් නායකයෝ ඉල්ලාස් වෙනවා. ඒ වෙන මොනවත් නෙවෙයි ඔවුන්ට පෙර නිමිති පේනවා. ඊළඟ මැතිවරණයේ ඔවුන්ට අත් වෙන පරාජය පිළිබඳව ඔවුන්ට යම් යම් අවබෝධයක් නැති වෙනවා. අපේ ජයග්‍රහණයේ ප්‍රශ්නයක් නැහැ. ජයග්‍රහණය නෙවෙයි අපිට තියෙන අභියෝගය. අපිට තියෙන අභියෝගය තමයි රටට ගැළපෙන නායකයෙක් පත් කරගන්න. දෙවෙනේ සියලුම විශ්වවිද්‍යාලවල සෞඛ්‍ය උපදෙස් පරිදි සිව්මන වසරේ විභාගයේ පැවැත්වීම ලබන 22 වෙනිදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. ඒ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙහිදී අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කිසිදු දේශපාල කිසිදු පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයක් සඳහා රජයෙන් අනුමැතිය ලබා දී නොමැති බවයි. මේ කැබිනට් පත්‍රිකාව මගින් මම විශේෂ අනුමැතියක් කැබිනට් මණ්ඩලයේ ලබා ගත්තා. වෙනත් ණය හෝ ගත හැකි වෙනත් මූල්‍ය උපක්‍රමික ක්‍රියාමාර්ග අනුගමනය කරලා අඛණ්ඩව සියලුම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල පටන් ගත්තත් නොගත්තත් ඔන්ලයින් ක්‍රමයේ අධ්‍යාපනය ලැබුවත් ඒ සඳහා පාසුකම් නොලැබුණත් ශිෂ්‍යාධාර ලබන සිවුණුම සිසුන්ට අඛණ්ඩව මහපොළ ශිෂ්‍යාධාරය ලබා දීම සඳහා දැන් ජූලි 29 වෙනිදාට අධීරගත වශයෙන් පාසල් පටන් ගන්නවා මෙන්ම අධීරගත ආකාරයකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කිරීම සඳහා ගෙන්නන ශිෂ්‍යයන්ට උනත් අවශ්‍ය සෞඛ්‍යාංශවල උපදෙස් අකුරටම පිළිපදින්න අපිට සිද්ධ වෙලා තියෙනවා. අපි කැමැති වුණත් අකමැති වුණත් පොදු ජන යහපත වෙනුවෙන් විශ්වවිද්‍යාල විවෘත කිරීම පිළිබඳ ඊළඟ සාකච්ඡාවකදී දැනුම් දෙනවා. දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල 4 වෙනි වසරේ එනම් අවසාන වසරේ දරුවන්ගේ විභාග පැවැත්වීම ආරම්භ කරනවා මේ මාස 22 වෙනිදා සිට අගෝස්තු මාසේ 15 වෙනිදා වන විට සියලුම 4 වෙනි වසර සිසුන්ගේ විභාග අවසන් කළ යුතුයි. සියලුම වෛද්‍ය පීඨ තමන්ගේ අවසන් වසර වෛද්‍ය උපාධි පරීක්ෂණ 20/20 6 වෙනි මාසේ 15 වෙනි දින සිට ආරම්භ වෙනවා. සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලවයි. සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල සමානව ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහ ජාලයක් එක්ක එංගලන්ත විශ්වවිද්‍යාලයක් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භීමට කටයුතු යොදලා තියෙනවා. මේ සඳහා කැබිනට් අනුමැතියක් හෝ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවද? කිසිසේත්ම නැහැ. අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි වෛද්‍ය විද්‍යාල සඳහා අනුමැතිය ලබා දෙන්නේ නැහැ කියන එක. දැනට ප්‍රවර්ධන කටයුතුත් කරගෙන යනවා සිසුන් අතර කරගෙන යන සඳහා. අපිට ඒ පිළිබඳ කිසිම දැනුම් දීමක් කරලා නැහැ. මම ඇමතිවරයා වශයෙන් කිසිම කැබිනට් පත්‍රිකාවකට අස්සම් කරලා නැහැ. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සඳහා අස්සම් කරන්න බලාපොරොත්තු වුකුත් නැහැ. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 11,458 දෙනෙකු හඳුනාගත් බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම අද දිනේදී නව ආසාදිතයන් 2 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 වෛරස් ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 1,882 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර හෙට දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇතිරේ නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුම 4 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. හෙට සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳර නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. රාජ්‍ය පෞද්ගලික දෙංශයේ ආයතන සහ කාර්යාලය පවත්වාගෙන යාමේදීත් එදිනදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුළුමනින්ම පිළිපදින ලෙස රජයේ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙතර ඊයේ දිනේ තුල මෙරටින් හඳුනාගෙනු නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 3ක්.
प्रकाश कले मेरठीन हंदुनागिन अति समस्त कोविड 19 आसादितेन गेन 1252 दिनेको मेवन विट पूर्ण सुवे लबा रोहल वलिन पिटव गोस सरी अतर तवत आसादितेन 617 दिनेको नेवासिकव प्रतिकार लबनवा कोविड धनवे रोगीन अपे समाज तुलिं वार्ता नौनट अपिट सीर सीएक सहतिकयक देन्न बह तवदुकटत कोविड धनवे रोगीन मे समाज तुल नते कियला एनिसा अपि तवदुकटत अपे आरक्षित सह सौख्यमय क्रियामार्ग दिगटम गत युतुय इं इतामत्म वेदगत वेन देयक तमयि पुद्गल दुरस्त भावे पवत्ता गैनीम अवम अवश्यं मीटर एक परतरय ए वगेम मुखावरण पैंदीमेदी विशेषयेन्म जनाकीर्ण तनकट यनकोट मुखावरण पैंदीम वेदगत वेनवा यम किसी विदियकिन तमा आसादितेक එයාගෙ තවත් කෙනෙකුට යෑමේ අවම වීමක් සිද්ධ වෙනවා ඒ අපිට ඉතාමත්ම වැදගත් වෙනවා කෝගේ පාලනයේදී කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ්‍රී ලංකිකයින් 291 දෙනෙකු අද දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා මාලදිවයිනේ රැකියා සඳහා ගොස් සිටි මෙම පිරිස UL-102 දරන ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයෙන් අද දහවල් මෙලෙස මෙරටට පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ අලුකංගේ ප්‍රධාන අතු ගංගාවක් වන බඹරකොටුව ගඟ හරහා ඉදිකර තිබූ වැල් පාලම සම්පූර්ණයෙන් විනාශ වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට ලක්ව තිබෙනවා. අද තෙවනැස මේ පිළිබඳවයි. මේ රත්නපුර ප්‍රාදේශීය සභාමාල ප්‍රදේශයයි. රත්නපුර ගුරුබැවුලාගම ග්‍රාම සීමාව සමේ තෝරකන්ද සහ ගෛරයනකම ප්‍රදේශයේ යාකරමින් නිදි කර තිබෝ වැල් පාලම කාලයක් තිස්සේ මෙම ප්‍රදේශයේ ජනතාවට සිය දෛනික කටයුතු කර ගැනීම සඳහා නගරයට පිවිසීම සඳහා පැවති එකම මාර්ගය බවට පත්ව තිබුණා. කාලේපුරා රත්නපුර ප්‍රදේශයේ බලපෑ දැඩි ගංවතුර තත්ත්වය හමුවේ කලුගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන බඹරකොටුව ගඟ පිටාර කළා. එම ගංගාව හරහා ඉදිකර තිබූ වසර 100ක් පමණ ඉපැරණි මෙම වැල් පාලම සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙවර විටත් දැඩි පීඩාවට පත් වෙලා. මෙම පාලම විනාශ වීම හේතුවෙන් තේ කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් ගම්වැසියන් සිය තේතලු නගරයට රැගෙන යාමට පවතින අපහසුතාවයේ හේතුවෙන් ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවයන්ට මුහුණ දී ඇති බවයි ප්‍රකාශ කර සිටියේ. පාලම වතුරේ ගිහිල්ලා අපිට මේ මෙගොඩට එන්න දෙයක් නැහැ. තේ ඉඩම් ඔක්කොම මෙගොඩ ගොඩේ තියෙන දළු ගෝණියක් අරගෙන මෙතෙන් ආව ගමන් පෝලි මම එනවා. එකේ දෙනෙක් වතුර ගියාට පස්සේ නම් පාලම් හදලා වැඩකුත් නැහැ. මරුණට පස්සේ වැඩක් නැහැ නේ මොනවා වුණත් ගමේ. කොච්චර ගිහුවා වෙන වෙන තැන් වලින් ඇල්ල නම් බලලා ගියා කවදාවත් හදලා දුන්නේ නැහැ. පෞසුගේ 19 වෙනිදා එතුණ දරාණිපාත වර්ෂාවත් සමග පාලම ගංවතුරට ආපදාවට ලක් වුණා. ඉතින් මේ හේතුවෙන් අපේ ප්‍රදේශයේ ජනතාව ඉතාමත් දැඩි අපහසුතා රාශියකට ලක් වෙනවා. අපිට තියෙන තේ වගාව ආශ්‍රිත ආර්ථිකය. ඉතින් තේ उदाला हदल दूंगे अवधान इतमी मुकल्ला अभी तो मार्ग समस्कल दें
ප්‍රදේශ දරුවන් අධ්‍යාපනය ලබන ගෛරාණකම විද්‍යාලයට ඇති ප්‍රවේශ මාර්ගයට පිවිසීමටද තිබුණේ මෙම වැල් පාලමයි. ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් වසර ගණනාවක් පුරා මෙම දරුවන් මෙම වැල් පාලම උපයෝගී කරගනිමින් අකුරු කරන්නට පාසල් ගියා. කෙසේ නමුත් පාසල් ඇරඹීමෙන් අනතුරුව මෙම වැල් පාලමද අහිමි වීම හේතුවෙන් සිය දරුවන්ගේ පාසල් ගමනටද මේ දැටේ තර්ජනයක් විය හැකි බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. ජල විදුලි බලාකාරයකට ජලය ලබා ගැනීම සඳහා වැල් පාලම ඉදිකර තිබූ ස්ථානයට මීටර් 30ක් පමණ දුරින් ඉදිකළ කොන්ක්‍රීට් වේල්ල හේතුවෙන් මෙම පාලම විනාශ වූ බවටත් ගම්වාසීන් චෝදනා කරනවා. ගම්වාසීන් අදහල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට කඩිනමින් පාලමක් සකසා දී මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙසයි. සරුසාර වී අසුණු සහිත කුඹුරු වෙත දිනපතා පැමිණෙන වී කුරුළු රංචු වගාවෙන් ඉවත් කිරීමට ස්වභාවික ක්‍රියා අනුගමනය කරමින් සිය වගාවත් සත්වයන්ගේ ජීවිතත් සුරකින ආදර්ශමත් ගොවීන් පිරිසක් පිළිබඳව තොරතුරු අපට වාර්තා වුණා. මේ ඒ පිළිබඳවයි. ජෛව විවිධත්වයට හානි පමුණුවමින් කෘෂිකර්මාන්තයේ යෙදීමට කටයුතු කිරීම නිසා ඇතැම් පුද්ගලයින්ගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා වනසතුන්ට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අවස්ථා පිළිබඳව පසුකී අතර කිහිපය පුරාත් අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට වාර්තා කළා. මේ ඔබ දකින්නේ සරුසාර අස්වනු සහිත කුඹුර වෙත පැමිණෙන 5000කට අධික වී කුරුළු රංචුවක්. මේ දකින විට ඔබට සොඳුරු දසුනක් වද කින්යා ප්‍රදේශයේ ගොවි ජනතාවට නම් මේ සොඳුරු වී නැහැ. ඒ ගොවීන් මෙලෙස පැමිණෙන වී කුරුළු රංචුව නිසා දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටින බැවින් මෙලෙස වගාබීම් සඳහා පැමිණෙන වී කුරුල්ලන් එළවා දැමීමට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවද ඒ සියලු දුෂ්කරතා මැදින් කුරුල්ලන් එළවා දැමීමට ස්වාභාවික ක්‍රමයක් අනුගමනය කිරීමට මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව හුරු පුරුදු වී සිටිනවා. නලා හඬවමින් තම වගා භූමියට පැමිණෙන කුරුල්ලන් මෙලෙස එළවා දැමීමට ඔවුන් කටයුතු කරන බවටයි අප වාර්තාකරු සඳහන් කළේ. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙලෙස තම කුඹුරු වලට පැමිණෙන වී කුරුළු රංචු මෙන්ම අනිකුත් සත්වයන්ගෙන්ද තම වගාවන්ට හානි සිදුවුවත් එය මැඩපවත්වා ගැනීමට ස්වාභාවික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු කරන හේයින් තම අස්වැන්න මෙන්ම සතුන්ගේ ජීවිතද ආරක්ෂා කිරීමට ඔවුන්ට හැකි වූ බවයි මෙලෙස ආදර්ශවත් ලෙස අනෙක් ප්‍රදේශයන්වල ගොවි ජනතාවද කටයුතු කරන්නේ නම් තමන්ගේ වගා භෝග මෙන්ම වන සතුන්ගේද ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිවන බව ඔවුන් අපහා වැඩිදුරටත් සඳහන් කර සිටියා. දැන් අවධානය රටවට අපවත් කිහිපයක් වෙතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියවරුන් දෙදෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස් කර තිබෙනවා. ඒ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මතයි. 2020 ජූනි මාස 2 දින සිට බලපැවැත්වෙන පරිදි 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩිය DGS සෙන්රත්යාපා සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩිය WASS වනසිංහ මහතා මෙලෙස මේජර් ජෙනරල් නිලයට පත් කර තිබෙනවා. මේජර් ජෙනරල් ධුරයට පත් වූ WASS වනසිංහ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවට 1988 රජරට බස් සමාගමට අයත් ලංගම ඩිපෝ හතක සේවක මහතුන් 250කට ආසන්න පිරිසක් එක්ව මැදවච්චිය ප්‍රාදේශීය ලංගම වැඩපළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද පැවැත්තුවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතාගේ උපදෙස් මත දිවයිනපුරා ලංගම වැඩපළවල් පිරිසිදු කිරීමේ වැඩසටහනේ පළමු අදියර ලෙස මෙය ක්‍රියාත්මක වුණා.
ගාල්ල කරාපිටිය රෝහල තුල නව පිළිකාසහන සත්කාර මධ්‍යස්ථානයක් නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදි කෙරුණා. ගාල්ල කරාපිටිය රෝහලේ ශල්‍ය වෛද්‍ය කෘෂාන්ත පෙරේරා මහතාගේ අදහසකට අනුව ක්‍රියාවට නැඟුණු මෙය නාවික හමුදාපති පියල්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම ඊයේ සිදු වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.